ചിനിച്ചായാ මම චූටි කාලේ ඉඳන් හීන රැක්කා මේ වෙනකන් දකින්නවා හැබැයි චූටි කාලේ මට තිබ්බ හීන තමයි මම මාව කොහොමහරි ටීවී එකේ මාව බලනවා කියන එක එකවස් ඉරදී මං තාත්තට කියනවා මේ මට අර නැන්දල මාමල වගේ ටීවී එකේ මට මාව බලන්න ඕනේ කියලා මේ එකවස් ඉරදී මාව ඇල්පිටිය ආනන්දේ පොඩි ස්කෝල්ට දාන්න අම්මයි තාත්තයි පදිංචිය අවුරුද්දක් මැද වෙනවා ඒ හින්දා අම්මයි තාත්තයි වහල උඩ නැගලා පොඩි උද්ඝෝෂණයක් කරනවා තව කට්ටිය හිටියා ඒ වෙලාවේ සිරසේ දිවිසිංහ මාමා එතෙන්ට එනවා ඒ වෙලාවේ මම මුලින්ම මම එතන තමයි මගේ ආරම්භය පටන් ගන්නෙ එතන ඒ වෙලාවේ මම කියනවා මගේ අම්මයි තාත්තයි කන්නේත් නැ බොන්නේත් නැ ඉක්මනට මාව ස්කෝල්ට ගන්නකෝ කියලා ඒක සිරසේ පෙන්නනවා ඊට පස්සේ මම අර කතාව කියනකොට මගේ තාත්තා නිතරම කියන්නේ බන්දනා ගර්භසකට කරකින් ගහන්න ඉතල ටී එකට ඇත හැකේ කියලා මම එකක් කරන්න හැදුවා පුදුම ආසාවක් තිබ්බේ ඊට පස්සේ එක එක හිනාවා දැන් නම් ලොකුම හිනේ කොහොම හරි කැම්පස් එකට යන්න ඕන කියන එක ඒ මගේ මේ හිනේ නැති වුණේ නැහැ මට කොහොම හරි මීට මාස දෙකකට කලින් ප්‍රණීත් සර් හම්බෙනවා එතන ඉඳන් මගේ ජීවිතේ ලොකු හැරුම් ලක්ෂයක් වතින් හරි එතන ප්‍රණීත් සර් හම්බුනේ කියන්නේ මගේ ජීවිතේ එතන හැරිවීම හැරුම් ලක්ෂය බවට පත් වෙනවා මම ප්‍රණීත් සර්ගේ පන්තියට සහභාගී වෙලා ටික කාලයක් යනකොටම ඉතාම අඩු කාලෙකින් ප්‍රණීත් සර් එක්කම ප්‍රධාන චරිතයක් එක්ක චරිතයක් රඟපාන්න විෂුවල් එක මට හැකියාව ලැබෙනවා ඒක මේ 24 රිලීස් වෙනවා ඒ වගේම ගිය සතියේදී ප්‍රණීත් සර් එක්ක ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වුණා මම මගේ හිනේ තමයි කවදා හරි දවසක මම ජනප්‍රිය චරිතවත් හොඳ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන එක මම ආසයි දවසක කියනකොටත් මැවිලා පේනවා මම ආසයි දවසක මම සම්මානයක් ගන්නකොට මගේ ඉස්සරහා මගේ අම්මයි තාත්තයි අයියයි ප්‍රණීත් සර් අපුඩි ගහනවා බලන්න මගේ ඉස්සරහා ඉඳගෙන ඒකත් සතුට කඳුළු හැලමි අපුඩි ගහනවා බලන්න මම හිතනවා මට ඒකට ප්‍රණීත් සර් ලොකු උදව්වක් වෙයි කියලා ඉතින් ඔබලන්ට කියන්න තියෙන්නේ මම ඇත්තටම මේ පන්තියට සම්බන්ධ වුණාට පස්සේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා මට මේ පන්තියේ දැන් අපි ටියුෂන් පන්ති වලට ගිහිල්ලා එක එක දේවල් ඉගෙන ගන්නවා ඒ අධ්‍යාපනයේට අදාළ දේවල් ඒත් මේ පන්තියෙන් තමයි මම නම් මගේ ජීවිතේ ඉගෙන ගත්තේ ජීවිතේ ඉගෙන ගත්ත පන්තිය තමයි මේක අපේ පන්තිය දැන් ඉවරයි ඒ වුණාට මේ පන්තිය කවදාවත් අමතක වෙන්නේ නැහැ අපි නතර වෙන්නේ නැහැ දිගට වෙනවා ටික කාලෙකට එන්න බැරි වෙයි එක්සෑම් එක නිසා ඒත් අපහු වෙනවා මේ පන්තිය දාලා යන්නේ නැහැ ඉතින් ඕගලන්ට කියන්නේ ඕගලගේ ජීවිතේ මේ පන්තියෙන් හදා ගන්න පුළුවන් ඕගලෝ දවස් දෙක තුනක් ඇවිල්ලා බලන්න ඕගලන්ට තේරෙවි මේ පන්තියෙන් ඕගලන්ට ගන්න පුළුවන් දේ මොකද්ද ඕගලගේ ජීවිතේ මෙතනින් අනිවාර්යයෙන්ම වෙන මාවතකට යොමු වෙයි කියන එක ඕගලන්ටම තේරෙවි ඒ හින්දා ඔයගලන්ට කියන්න තියෙන්නේ දවස් දෙක තුනක් හරි ඇවිල්ලා බලන්න ඊට පස්සේ ඕගලම නිකම්ම මේ පන්තියට සම්බන්ධ නැහැ කියන මතයට එවි ඔය ටික තමයි කියන්න තියෙන්නේ